ඉතින් කොහමද කොහමද හැම හොඳින් ඉන්නවාද කියලා හිතනවා. ඔන්න ඉතින් එන ඔස්ට්‍රේලියාවෙන් 185,000කට අවස්ථාව තියෙනවා. ස්ථිර පදිංචියට අවස්ථාව තියෙනවා. ඈ දැන් මේ දවස්වල ඇහෙන්නේම නිකන් ඔස්ට්‍රේලියාවේ ප්‍රශ්න ආරෝමයෝ නේද? ලංකාවේ මාධ්‍යවලිනුත් ලොකුවට කියනවා සමහර මාධ්‍යවලින් ඔස්ට්‍රේලියාවෙන් එළවනවා ඔස්ට්‍රේලියාවට ගන්න යන්න කියනවා මාර දහුණු කතන්දර. ඒ වගේම අමුතු රැල්ලකුත් යනවා රට ගිහිල්ලා නන්නත්තාර වෙනවා හිර වෙනවා දුක් විඳින්න වෙනවා. ඔන්න ඉතින් ආයිසරයක් රැල්ලක් යනවා එක එක කට්ටියගේ ආදායම් මාර්ග පහළ වැටෙනකොට. ඒ වගේ කතන්දර යනවා. ඒ වගේම ඉතින් එක එක ඔන්න ආයි කෝස් මතු වෙනවා කෝස් එක එක කෝස් ඒ වගේම එක එක වීසා කතන්දර ඒවත් මතුවෙනවා. ඉතින් මොන දේ කරත් ඔන්න හරියට දැනුවත් වෙලා ඉන්න එක එක වංචනිකයන්ට අහුවෙන්න එපා. ඒ වගේම අනවශ්‍ය දේවල් ඔළුවේ දාගෙන වැරදි තොරතුරු ඔළුවේ දාගෙන නිකන් අනාගතය අඳුර කරගන්නත් එපා. කාලය නාස්ති කරගන්නත් එපා. ජීවිතය නාස්ති කරගන්නත් එපා. විශේෂයෙන්ම තරුණ අය වෙනුවෙන් කිය. දැන් ඉතින් ඔන්න ඔස්ට්‍රේලියාවේ ෆයිනෑන්ෂල් එක ඉවර වෙනවා මේ ජූනි මාසේ 30 වෙනිදායි. අලුත් ෆයිනන්ෂල් එක ජූලි පළවෙනිදා ඉඳලා පටන් ගන්න. ඉතින් අද මේ කතා කරන්න යන්නේ ඔන්න 2024-25 ඊළඟ අවුරුද්දට ඔස්ට්‍රේලියාවේ අවස්ථාව දීලා තියෙන මේ 185,000කට අවස්ථාව දීලා තියෙන කතන්දරය ගැන. ඉතින් මේ 185,000ට ඔන්න ඔයත් ඇතුළත් වෙන්න පුළුවන්, ඔයාටත් ඇතුළත් වෙන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු කොහොමද කතන්දරය කියන්නේ. ඉතින් තාම යක්කාගේ වැඩ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඔන්න සබ්ස්ක්‍රයිබ් කරන්න, අපේ චැනල් එකට සපෝට් කරන්න කැමති නම් ඒ වගේම ඔන්න ඉතින් අපේ වීඩියෝස් වලට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපිට කරන ලොකුම සහයෝගයක්. ඉතින් අපි මේ ටිකේ වීඩියෝස් නම් ගන්නවක් කරා මේ ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් පොලිසීස් අරව මේවා කතන්දර වෙනස් වෙන හින්දා තාමත් ඒ රිවියුස් යනවා. කොහොම හරි ඉතින් මයිග්‍රේෂන් කප්පාදුවක් ගැන කතා කරාට මේ ස්ථිර පදිංචිය මේ පර්මනන්ට් වීසාස් කාණ්ඩයෙන් බැලුවම ඇත්තටම ඒගොල්ලෝ කප්පාදු කරලා තියෙන්නේ 5,000ක් විතරයි. අපි කලින් වීඩියෝ එකත් කිව්වා මොකද මීට කලින් අවුරුද්ද 2023-24 අවුරුද්දට 190,000කට දීලා තිබ්බක ඔන්න 5,000කින් අඩු කළා 2024-25 අවුරුද්ද වෙනකොට ඔන්න 185,000ක් කළා තියෙනවා. හරිනේ. ඉතින් මේ ලොකු ගානක් ඔගලන් තේරෙන අදින 285,000 කියන්නේ මම හිතන්නේ ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එකනුත් දෙන්නේ 50,000 ගානකට කොහොම ගානකට මට මතක හැටියට. ඉතින් මේ ලොකු ගාන කවුරුද්දකට දෙනවා. ඉතින් මේකෙන් තමයි ස්පොට් එකක් ඕගොල්ලෝ දිනා ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අපි මේ කතා කරන්න යන මේ ස්ථිර වීසා මේ ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන මේ වීසා වලට මේකට මේ ස්ටුඩන්ට් වීසා එහෙමයි තිබෙන්නේ නැහැ. හරිද? එතකොට ඒක වෙනම කතන්දරයක්. මේක තමයි ඉතින් ඊළඟ අවුරුද්දට මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් මේ ප්ලෑනින් ලෙවල්ස්. ඉතින් මේකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද කතන්දරය යන්නේ කියලා. ඉතින් ඒකින් තමයි අද මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් දැන් මේ 185,000 132,200ක්ම තියෙන්නේ මේ ස්කිල් වීසා ස්කිල් ස්ට්‍රීම් එකේ. කියන්නේ මේ වෘත්තිය ඵලපුරුද්ද තියෙන ඔස්ට්‍රේලියාව හිඟ පාඩු තියෙන ඒවට කට්ටියව ගෙන්න ගන්න අවශ්‍ය වෙන හින්දා තමයි 71%ක්ම මෙතනින් දීලා තියෙන්නේ ඒ සම්බන්ධ වීසාස් වලට. ඊට පස්සේ ඉතුරු ටික 128ක් ඒ කියන්නේ 52,500ක් දීලා තිනවා ෆැමිලි වීසාස් වලට. ඉතින් දැන් මේ ස්කිල් ස්ට්‍රීම් එක ගැන කිව්වම මේ ස්කිල් වීසාස් වලින් ඇත්තටම මෙතනින් මේකේ වැඩි කිරීමක් කරලා තියෙන්නේ 44,000ම එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීසා වලට. ඔය අපි කතා කරන්නේ 482 වගේ වීසාස් එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් කියන්නේ ජොබ් එකට එන ඒවා ජොබ් වීසා කියලා කියන්නේ සාමාන්‍ය අනිත් රටවල් වලට. එතකොට එම්ප්ලොයර් කෙනෙක් ඔයාව ස්පොන්සර් ගන්න ඕනේ, ඔයාව ජොබ් ඔෆර් එකක් හොයා ගන්න ඕනේ. ඒ විදිහට එන වීසා වලට ඒකට 44,000කට චාන්ස් එක තියෙනවා. එතකොට ඉතින් කලින් අවුරුද්දේ 2023-24දී 36,825 තමයි තිබිලා තින්නේ. ඉතින් ඒක මේක වැඩි කරලා තියෙනවා. ඒක ඇත්තටම ඔස්ට්‍රේලියාවට අවශ්‍ය කරන දෙයක් ඉඳලා. ඊට පස්සේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් සාමාන්‍යයෙන් 189 වගේ වීසා තියෙන පොයින්ට් බේස් සිස්ටම් ඒකේ ඒක නම් අඩු කරලා තියෙනවා ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එක සම්බන්ධයෙන්. එතකොට 30,375 කලින් අවුරුදු තිබ්බ එක 16,900ක් කරලා තියෙනවා. සාමාන්‍ය ඉතින් හුඟක් අය දාන්නේ 190 කියන එක ස්ටේට් නොමිනේෂන් අරගෙන දාන එක. ඉතින් 189 එතකොට ඒක පොඩ්ඩක් නෙමේ සෑහෙන අඩු කරලා තියෙනවා. ඒ ලොකුවට ඉතින් ඉම්පැක්ට් එකක් තියෙනවද කියන්න මන් දන්නේ නැහැ ලංකාවට. මොකද ඒක නැති වුණාට තව ඔප්ෂන්ස් තියෙන හින්දා. එතකොට රීජනල් වීසාස් රීජනල් සාමාන්‍යයෙන් PR pathways තියෙන 491 වගේ රීජනල් වීසාස් ඒවත් පොඩ්ඩක් වැඩි කරලා තිනවා 32,300 ඉඳලා කලින් අවුරුද්දේක මේක 33,000ක් කරලා තිනවා. ඉතින් ලොකු වෙනස්කමක් නැහැ. එතකොට මේ ස්ටේට් නොමිනේෂන් කතන්දරේ එකත් පොඩ්ඩක් 3,000කින් 2,600කින් වගේ වැඩි කරලා තිනවා. එතකොට 33,000කට chance එක තිනවා ස්ටේට් නොමිනේෂන් හරහා එන අයට.
ඉතින් තව වීසාස් තියෙනවා මේ පොඩි පොඩි ගණන් බිස්නස් ඉනොවේෂන් ඇන් ඉන්වෙස්ට්මන්ට් මේකත් සමහර කමෙන්ට් එහෙම දාලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් 5 මිලියන් විතර ඉන්වෙස්ට්මන්ට් එකක් ගේන්න ඕනේ වයි කතන්දර තියෙනවා ඉන්වෙස්ට්මන්ට් එක. ඒක ඉතින් ඒ ගණන් වලට ඔස්ට්‍රේලියාව ඉන්වෙස්ට් කරන්න ඕනේ කෙනෙක්ට මයිග්‍රේෂන් ලෝ එකෙක් කරා ඉතින් කරගන්න පුළුවන්. ඒකට 1000ක් විතර තමයි අවස්ථාව කලින් අවුරුදු 1900ක් දීපේක 1000කට අඩු කරලා තියෙනවා. එතකොට ග්ලෝබල් ටැලන්ට් ඉන්ඩිපෙන්ඩන්ට්. ඉතින් මේ ග්ලෝබල් ටැලන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ හයි ලෙවල් එකේ ස්කිල්ස් තියෙන අයට ලොකු ජොබ් ඔෆර්ස් අරගෙන එහෙම නැත්නම් ලොකු ක්වොලිෆිකේෂන් තියෙන අයට ගන්න පුළුවන් පාත්වේ එකක් PR එක. ඒක 1000කින් අඩු කරලා තියෙනවා. කලින් 5000 තිබ්බ එක 4000 කළා. ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් තව පොඩි පොඩි තියෙනවා එක එක. දැන් ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් ඉමිග්‍රේෂන් සම්බන්ධ වීඩියෝස් මීට කලින් කිසිම දෙයක් දැකලා බලලා නැත්නම් ඔයාලට මේ කියපුවා තේරෙන්නේ නැහැ. උනාට මේ ඔක්කොම විස්තර තියෙනවා ඉන්ටර්නෙට් එකේ, හෝම් අෆෙයර් සයිට් එකේ තව වීඩියෝස් තියෙනවා. ඉතින් මේ මොනවද මේ ස්ටේට් නොමිනේෂන්, ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් අරෝ මේවා එකතන්තර දැනගන්න පුළුවන්. හරිනේ. ඉතින් මේවා දැන් ට්‍රයි කරන අය ගොඩක් ඉන්නවා. අපේ channel එක බලන අය, අපේ channel එක ඉස්සරින්දලා බලන අය මේ මොනවද කියලා දන්නවා. ඉතින් ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. දැන් මේ මෙතන දැන් ලොකු number එකක් තියෙනවා ඇත්තටම මේ ඇතුළත් වෙලා. ඉතින් ওই ටික තමයි දැන් skill migration හරහා කරන අයට මෙතන allocate කරලා තියෙන්නේ. දැනට මේ ප්‍රකාශයට පත් කරලා තියෙන ලේඛන වලට අනුව මම link එක දාන්නම්. ඔයගලන්ට ඒකිනුත් බලා ගන්න පුළුවන්. ඊළඟට මේ 52500ම කියන්නේ ෆැමිලි වීසාස් කියලා. ඉතින් ෆැමිලි වීසාස් වලින් මේක නම් ලොකු වෙනස්කම් වෙලාම නැති තරම් ඒ විදිහම තමයි කලින් අවුරුද්දේ වගේම පාර්ට්නර් වීසාස් ඔන්න පාර්ට්නර්ස්ලට 40500කට හම්බ වෙනවා. හරිනේ. ඊළඟ අවුරුද්දේ 2024-25 මේ ෆයිනෑන්ෂල් ඉයර් කියවුණාට පස්සේ එන අවුරුද්දේ ඉතින් පාර්ට් ඔන්න දැන් පාර්ට්නර් කෙනෙක් සෙට්ුණා නම් මේ වීසා එක ගන්න පුළුවන්. ඉතින් අපි දන්නේ පාර්ට්නර්ස්ල හොයලා දෙන්නේ කොහොමද කියන්නේ ඒව නම් දන්නේ අපෙන් ඉස්සර කට්ටිය අහනවා. ඊළඟ එක තමයි මේ පේරන්ට් වීසා 8500ක් ඇලොකේට් කරලා තිනවා පේරන්ට්ස්ලාට ඉන්න අයගේ ගෙන්න ගන්න. ඒ කියන්නේ පර්මනන්ට් බේසිස් මේ විසිට් වීසා කතන්දර නෙමෙයි මේවා මේ පේරන්ට්ස්ලාට දෙනවනේ ස්ථිර පදිංචිය. ඒ කතන්දර අපි ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා තිනවා. ඒක විස්තර ඔක්කොම තියෙනවා. බලපු නැතේට බලන්න පුළුවන්. එතකොට චයිල්ඩ් වීසා 3000ක් හම්බ වෙනවා. මේක නම් මම ඇත්තටම ලොකුවක් දන්නේ නැහැ. ලංකාවේ මෙහෙම කරලා තියෙනවද කියලා. මොකද ලංකාවේ හුඟක් වෙලාවට ඒ හුඟක් අයගේ ළමයි මෙහෙ හම්බ වෙලා තියෙන අනිත් අය ළමයි එක්කම තමයි එන්නේ. එහෙමයි කතන්දරේ. ඒකටත් හැබැයි 3000ක් ඇලොකේට් කරලා තියෙනවා. අදර් ෆැමිලි මෙම්බර්ස්ලට 500ක් ඇලොකේට් කරලා තියෙනවා. එක එක කතන්දර තියෙනවා සමහර එක එක වීසා කාණ්ඩ. එතකොට ඒ ෆැමිලි ටෝටල් එක 52500යි. තව ස්පෙෂල් එලිජිබිලිටි එක එක දේවල් වලට කලින් 400 තිබ්බ එක පොඩ්ඩක් අඩු කරලා 300ක් කරලා තියෙනවා. කොහොම හරි ඔන්න මම කියවනේ කලින් අවුරුද්දේ 190000 185000 කරලා පොඩි ගාණක් අඩු කරලා තියෙනවා. ඉතින් මම මේ කතන්දරය අද මට මේ කියන්න හිතුනේ මේ නම්බර්ස් ගැන කතා කරන්න හිතුනේ. තේරුණානේ දැන් අර සමහර අය අධෛර්යමත් වෙලා ඉන්නවනේ ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් දැන් හරි ප්‍රශ්නයක් වෙලා කියලා. මම කිව්වා වගේ ලොකු ප්‍රචාරයක් දෙනවනේ ලංකාව ඇතුලෙන් එළවනවා ගන්නෙ නෑ රෝමියෝ කියලා. ඉතින් මේ පේනවනේ ලක්ෂ ගාණක් කැලුකේට් කරලා තියෙනවා කතන්දරේ. මේ 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 ස්ථිර පදිංචිය සඳහා යන වීසා, ඊට අමතරව තව වීසා තියෙනවානේ ස්ටුඩන්ට් වීසා රෝමියෝ කතන්දර. ඉතින් දැන් මෙතන මේ 185000ක් තියෙනවානේ. 185000 දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ සෙට් වෙනවා ස්කිල් මයිග්‍රේෂන් හරහා එනවනා. ඒ පොයින්ට් සිස්ටම් හරහා ඒ දේවල් තියෙනවා. ස්ටේට් නොමිනේෂන් ගන්න 190 වීසා එක 189 ඒ කතන්දර, එහෙම නැත්නම් 491 වීසා එක. එහෙම එහෙම නැත්නම් ඔයා ජොබ් ඔෆර් එකක් හොයාගන්න ඕනේ. ඒක තමයි දැන් ජනප්‍රේම කතන්දරේ. ඉස්සරහට ජනප්‍රේම කතන්දරයක් වෙයි. 482 වීසා, එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් ඒ හරහා ඒ කතන්දර. ඉතින් ඔවා ගැන අපි තව ඉස්සරහට කතා කරමු වීඩියෝස් වලින්. දැන්ට අපි කතා කරලා තිනවන ඉස්සරහට එන ඔපර්චුනිටීස් ගැන අපි කතා කරමු. හැබැයි තව චේන්ජස් ගණනාවක් තියෙනවා ඉස්සරහට. දැන්ට රිවියු වෙන පොයින්ට් සිස්ටම් එක, ඒ වගේ දේවල්. එතකොට ඔක්යුපේෂන්ස් ලිස්ට් වල වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇවිල්ලා අන්තිමට ෆයිනලයිස් වුණාම දේවල් කොහොමද කියලා බලමු ඔක්කොම කතන්දරේ. ඉතින් මේ සම්බන්ධයෙන් මයිග්‍රේෂන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ඇතුලේ මොකක් හරි අප්ඩේට් එකක් ආව ගම අපේ ලාංකිකයන්ට වැදගත් වෙන උණුවෙම ඉතින් අපි යකගේට channel එකෙන් අරගෙන එනවා. ඉතින් අපේ channel එකට subscribe කරලා තියාගන්න. එහෙම නැති ඕක තමයි කියන්න ඕනේ. මෙන්න මෙහෙමයි ගණන් හිලව් තියෙන්නේ. හරිද? ඉතින් එමුනම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි ආය දවසක හමු.